मोहक्खयो निब्बानम्। समन्ता चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं। धम्मस्सवन कालो अयं बदंता धम्मस्सवन कालो अयं बदंता धम्मस्सवन कालो अयं बदंता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए अपगे शास्त्रु उ सम्मा संबुद्धरजानन वहन्सेट अपगे नमस्कारय वेवा। पिन्वत्नि मे जीवितय हरीम अपेक्षा सहितव यांड बैरी एका सैम विलावकम जीवितय बलापुरोत्तु त्यागन सलसुम त्यागन यांड पुलुवंकमक ने। एनिसा तमाई अपट बुदुरजानन वहांसगे धर्मे उपकार्य अवश्य वेन्नी। तुम्हें बुदुरजानन वहांसगे धर्मे उपकार्य लभेनकोट जीविते गैंबुरिंग तेरेन्न पटंग गन्नो। तुर जीविते गैंबुरिंग वेटेनकोट लोके अतहरेन्न पटंग गन्नो। तुर लोके अतहरेनकोट तमाई अर बुद्ध शासने पेन्नन निरोधय එමත් නැත්නම් සදාතනිකව දුක නිමාවීම කියන අත්දැකීමට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට අදාළ මූලික දැනුම කාරණා දෙපැත්තකින් දියුණු කරගන්න ඕන. එකක් තමයි සිහි නුවණ පාවිච්චි කර කර පාවිච්චි කර කර මේ පටිච්ච සමුප්පාද කුසලතාවයේ දියුණු කරන්න ඕන. අනිත් එක තමයි සම්මා සතිය පාවිච්චි කර කර පාවිච්චි කර කර අවබෝධයට අදාළ අධ්‍යාත්මික தત્ත්වේ පුරවන්න ඕන. ඉතින් මෙන්න මේ දෙපැත්තම දියුණු කරගන්න ඕන. ඊට දැන් සිහි නුවණ පාවිච්චි කරනකොට අපට ලෝකේ වැටෙනවා හේතුඵල ටිකක් විදියට. ඒතට ඒක එදිනෙදා ජීවිතේටත් මහ විශාල උදව්වක්. දැන් සාමාන්‍යයෙන් ලෝකේ කරන දෙයක් තමයි සාමාන්‍ය ලෝකේ උනන්දු වෙලා තියෙන්නේ ඵලයට ප්‍රතිචාර දක්වන්න. එතකොට මේ ඵලයට ප්‍රතිචාර දක්වන නිසාම ඒ අයට බුද්ධ ශාසනයේ ගැඹුර ස්පර්ශ කරන්න බෑ. නමුත් බුද්ධ ශාසනයේ හේතු විමසා බලන එකක්. බුද්ධ ශාසනය කියන්නේ ඵලයට ප්‍රතිචාර දක්වන එකක් නෙමෙයි හේතු විමසා බලන එකක්. එතකොට මේ ඵලයට ප්‍රතිචාර දක්වන්න ගියාට පස්සේ බොහෝ වෙලාවට අපේ ජීවිතේ කඩා වැටෙනවා. කලහ විවාද ඇති වෙනවා. ගැටුම් ඇති වෙනවා. ඇයි ඵලයට ප්‍රතිචාර දක්වන්න ගියාම එහෙම තමයි. හේතු විමසා බලනකොට මේ හේතු ටික පේන්න ගන්නවා ෂණික ප්‍රතිචාරයට යන්නේ නැහැ. දැන් බලන්න අපිට කවුරු හරි කෙනෙක් බැන්නොත් ඒ බණින කෙනාට අපි ෂණිකෝ ප්‍රතිචාර දක්වන්න යනවා. ත්‍රි ෂණිකෝ ප්‍රතිචාර දක්වන්නේ අපි සවත් වචනවලින්මයි කායික චර්යාවෙන්මයි මානසික සැලසුමකින්මයි. ත්‍රි එහෙම ප්‍රතිචාර දක්වනකොට එහෙම ෂණිකෝ ප්‍රතිචාර දක්වනකොට ඒ ෂණිකෝ ප්‍රතිචාර දක්වන්න ගියාට පස්සේ යා ගොඩාක් මේ භවය තුලත් අනාත වෙනවා මේ ජීවිතෙත් අනාත වෙනවා. එතකොට මේ ජීවිතේ උනත් අසාර්ථකයිනේ. බලන්නකෝ දැන් ෂණිකව ප්‍රතිචාර දක්වන හැම වෙලාවකම මේ ජීවිතේ අසාර්ථකයි. සමහර වෙලාවට ඔය හිරගෙදර එහෙම ඉන්නවා ඒගොල්ලෝ මේ ෂණිකව ප්‍රතිචාර දක්වන්න ගිහින් මරණ ජීවිතේ මේ ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් භුක්ති විඳින අය ඉන්නවා. ඒගොල්ලෝ ඒකට හේතුව ෂණිකව ප්‍රතිචාර දක්වන්න ගිහින්. ඉතින් මේ ෂණික ප්‍රතිචාර දක්වන්නේ ඵලය දකින්න කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ හේතු වෙනස් කිරීම ගැන අපිට කතා කළේ. ඉතින් හැම වෙලාවකම මේ සන්දර්භය ඇතුලේ හේතු දකින්න පුළුවන් නම් ඵලය නොදැක හේතුව දකින්න පුළුවන් නම් අන්න ඒක තමයි දක්ෂකම.
इतने इतकोड़ एक तमाई मैं साम एक हेम देखा कि ये ला कावरुवार निवांदा की नया यार थाव ऐडती नो करांड नमूत तोक सिहिनुवन पाविच्च करने के ना करांडो न दया नमूत तर गुड़ादिने के करान नया एक लेसी उकटों वाड़ा देंगर पाले ये ट प्रतिचार दाक्कुन वाट वाड़ा हेतु विनाश करने का हारी लेसी एक ट गुड़ा महान सिवेंड दया ने ते सामान्य गोगुलांड कावरुवारी के निक बैन्नुत्ते हेम දහිතන්නක ඔයගොල්ලන් කවුරු හරි කෙනෙක්ම බැන්න කියලා. ඒතරි කවුරු හරි කෙනෙක් බැන්නොත් ඔය ඇත්ත මොකක්ද ඊළඟට කරන්නේ? ඔය ඇත්තොണ്ട് කවුරු හරි කෙනෙක් බැන්නොත් ඕගොල්ලෝ ඊළඟට කරන්නේ අනිත් පැත්තට බනින්නගනේ. සාමාන්‍ය ඔයගොල්ලෝ එහෙමනි කරන්නේ. ඒතරි අනිත් පැත්තට බනින්නේ එයාට අර වචන පේනවා. මම මට බනිනවා මම බැනුම් අහනවා නේද? මම මොකටද බැනුම් අහන්නේ? කියලා එයාට අර වචන ඇතුලින් තමාව පේන්න ගන්නවා. ඒ තමන්ව පේන එකට අපි කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. ආ එහෙනම් ඵලයට ප්‍රතිචාර දක්වන්නේ ආත්ම දෘෂ්ටිය නිසා. ඵලයට ප්‍රතිචාර දක්වන්නේ ඇයි? ආත්ම දෘෂ්ටිය නිසා. එතකොට අර ආත්ම දෘෂ්ටිය නිසා දැන් කවුරු හරි කෙනෙක් එකපාර අපිට බනිනවා නම් අපිට අර මේ හේතුව විමසා බලන්න හැකියාවක් නැහැ. හේතු විමසා බලන්න හැකියාවක් නැති නිසා කවුරු හරි කෙනෙක් බැන්න ගමන් අපි මොකද කරන්නේ? අවිද්‍යාවගේ ඇඟට කඩාපනිනවා. එතකොට එහෙම කවුරු හරි කෙනෙක් බනිනකොට ඕගොල්ලෝ බනින්නේ ඇයි? ඕගොල්ලන්ගේ හිතේ වැඩ කරනවා මම බැනුම් අහනවා කියලා. බැනුම් අහන මමෙක් පුද්ගලෙක් මේ පැත්තේ ඉන්නවා මං වගේ මිනිහෙක් බැනුම් අහන්න ඕනේ නැහැ කියලා බැනුම් අහන මාව පේන්න ගන්නවා. එතකොට බැනුම් අහන මාව පේනකොට يعني බැනුම් අහන මාව පේනකොට යා ලুকু අමාරුවක වැටෙනවා. බැනුම් අහන මමෙක් පුද්ගලෙක් සත්ත්වෙක් පේන එකට කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. එතකොට මම බැනුම් අහන්න ඕනේ නැහැ කියලා ඔගොල්ලෝ ඊළඟට මොකද කරන්නේ? ඔය ඒ බැනපු එකට එරෙහිව ඔගොල්ලෝ වැඩ කරන්න ගන්නවා. මේ වැඩ කරනකොට ඔගොල්ලෝ ප්‍රතිචාර දැක්වේ හේතුවටද ඵලයටද? මොකටද ප්‍රතිචාර දැක්වේ? ඵලයට ප්‍රතිචාර දැක්වේ. ඒක ඇතුලේ සමහර විට සංසාරේ ගොඩාක් කාලයක් අනාතු වෙන්න පුළුවන්. සංසාරේ බොහෝ කාලයක් අනාතු වෙන්න පුළුවන්. හැබැයි ඒක ඕකතරම් අමාරු නෑ හේතු විමසන එක. හේතු විමසන එක අමාරු නෑ. දැන් උදාහරණයක් විදිහට අඟුලිමාල මහරහතන් වහන්සේ ඉන්නේ. අඟුලිමාල මහරහතන් වහන්සේ වගේ උන්වහන්සේගේ ගිහි කාලේ ගත්තොත් බොහොම ප්‍රචණ්ඩ මාලා ඝාතකෙක්නි. ගිහි කාලේ නිකලෙසුන බව ඇත්ත. ගිහි කාලේ ගත්තොත් විශාල මාලා ඝාතකෙක්නි. එතකොට අඟුලිමාල වගේ විශාල මාලා ඝාතකෙක් රහත්තුන බව ඇත්ත. නමුත් ඊට පෙර ජීවිතේ ගත්තොත් එයාව පාලනය කරන්න එයාගේ තත්වයට එරෙහිව රජුරු විශාල පිරිසක් යොදවනවා. අයියාගේ එයාතුලින් ප්‍රකට වෙන චර්යාව ඉතාම විශාල මානව වර්ගයා අභියෝගයට ලක් වෙන එකක්. ඒත් රජුරු මොකද කරන්නේ? රජුරු කරන්නේ තමන්ගේ බට පිරිස යොදලා ඒ තත්ත්වෙ මැඩ පවත්වන්න හදනවා. අන්තිමටම රජුරු 500 ගානේ බටවලලු තුනක් යොදනවා. ඒත් වැඩි අසාර්ථක වෙනවනේ. නමුත් බුදුරජාණන් වහන්සේ තනියෙන් ගිහින් දේශනා කරලා අඟුලිමාල වගේ ඉතා ප්‍රචණ්ඩ මිනිස්සෙක් වඩාත්ම ඉහළ ශාන්තුවරයෙක් මුනිවරයෙක් බවට පත් වෙන විදිහට ධර්මයේ කියනවා. ඒතරද යන බටවලලු 500 ගානේ බටවලලු තුනකට කරන්න බැරි වෙච්ච දෙයක් අපගේ භාග්‍යතුන් වහන්සේ තනියෙන් ගිහින් කළේ කොහොමද? බුදුරජාණන් දැන් රජ්ජුරුව හැම වෙලාවකම ඵලයට ප්‍රතිචාර දක්වන්නේ යෙදෙව්වා. බටවලලු තුනක් යොදවලත් රජ්ජුරුව අසාර්ථකයි. භාග්‍යවතුන් වහන්සේ හේතු වෙනස් කළා. හේතු වෙනස් කරපු ගමන් එයා ඉතාම ඉහළ ශාන්තුවරයෙක් මාර්ගඵලලාභියෙක් කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කරපු උත්තමීක් බවට පත් වුණා. ඒතර එහෙම උණී කොහොමද? හේතු විශ්ලේෂණය කිරීමෙන්. නමුත් ඵලයට ප්‍රතිචාර දක්වන එක කොච්චර අමාරුද? ඒ කියන්නේ බටවලලු 500 ගානේ 1500ක් යොදලා රජුරු අසාර්ථක වෙනවා හිටිගම. එතකොට එහෙනම් මතක තියාගන්න හේතු වෙනස් කරන එක ලේසි ඵලයට ප්‍රතිචාර දක්වනවට වඩා.
එතකොට හේතු විමසා බලන කෙනාට තමයි ওই නියාම ධර්මවල උපකාරය අවශ්‍ය වෙන්නේ. හේතු විමසා බලනකොට නියාම ධර්ම කීයක් තියෙනවද? පහක් තියෙනවා. එතකොට නියාම ධර්ම වලින් විමසා බලනකොට එතකොට අර ඵලයට ප්‍රතිචාර දක්වන්න හිතෙන්නේ නැහැ. නියාම ධර්ම වලින් දැන් හිතන්නකෝ මට බණිනවම කියලා කවුරු හරි කෙනෙක් නොසෑහින්ද බණිනවා. බණිනකොට අර මේ නියාම ධර්ම ටිකම ඇසුරු කරගෙන විමසන්න ගියාට පස්සේ කැළඹෙන එක නවතින්න ගන්නවා. හිතන්නකෝ දැන් මේ වෙලාවේ බණිනකොට සාමාන්‍ය මිනිහෙකුට එන අදහස මොකද්ද? මම බැනුම් අහනවා, මම බැනුම් අහන්න ඕනේ නැහැ. මම මොකටද බැනුම් අහන්නේ? මං වගේ මිනිස්සෙක් බැනුම් අහන්න කොහොමවත් ඕනේ නැහැ වගේ එකක් එනව නේද? දැන් අපි එළියට චෝදනා කරන්නේ මම බැනුම් අහන නිසා. ලෝකයා බැනුම් ඇහුවට මට කේන්තියක් නැහැනේ. මම බැනුම් දැන් මේ ශාලාවේ නම කියලා මම බැන්නොත් මම බණින එක නිසා ඕගොල්ලෝ මාත් එක්ක කිසිම ගැටුමක් හදාගන්නේ නැහැනේ. ඕගොල්ලන්ගේ නම කියලා බැන්නොත් අන්න එතකොට මට බැනෙනවා කියන එක දැනෙනවා. ඔකට අපි කියන්නේ මොකද්ද? පුද්ගල ප්‍රඥප්තිය කියලා. දැන් හිතන්නකෝ මම නම කියලාම බණිනවා. පුංචි බණ්ඩ කියලාම බණිනවා. එතකොට පුංචි බණ්ඩට කේන්ති අරන්. පුංචි බණ්ඩ එතකොට එයා හැම වෙලාවම බලන්නේ බණිනකොට කාටද බණිනේ? පුංචි බණ්ඩට බණිනේ. හරි මම පුංචි බණ්ඩද නෑ මම පුංචි බණ්ඩනේ. මේ එහෙනම් ඉතින් බැනපුවාවේ. සමහරට පුංචි බණ්ඩට බණින එක මේ ශාලාවේ තව කෙනෙකුට ආස්වාදයක් උපද්දවන්න බැරිද? පුළුවන්. ඇයි ඒ පුංචි බණ්ඩත් එක්ක තමනාප කෙනෙක් හිටියොත් හොඳ පාඩම ওই මනුස්සයාට අපි කිව්වට වඩා හාමුදුරුවම කියපු එක හොඳයි. දැන් හරිනේ මේ ශාලාව කොහොම විශාල පිරිසක් ඉස්සරහා කොහොමද අපහසුතාවට පත් වුණු විදිය කියලා යාට ආස්වාදයක් උපදින්නත් පුළුවන්. එහෙනම් ලෝකේ බැනුම් අහන එකෙන් කවදාවත් මේ බණිනවා කියන එකෙන් තමන්ට දෝමනස්සයක් උපද්දවන්නේ නැහැ. මට බණිනවා කියන එකෙන් තමයි දෝමනස්සය උපදින්නේ. ඒතර බණිනවා කියන එක එකක්, මට බණිනවා කියන එක තව එකක්. මට බණිනවා කියලා දැනෙනවා නම්, වැටහෙනවා නම් ඒක ඉන්නේ ආත්ම දෘෂ්ටියට. නැත්තම් සද්දේ විතරනේ පින්නොත් නේ. සෝත ප්‍රසාදේ මත සද්දේ වදිනවා විතර ඊට වඩා මොකක්වත් නැහනේ. බැනුම් අහනවා මම මොකටද බැනුම් අහන්නේ කියලා ඕගොල්ලෝ ඊට එරෙහිව බණින්න ගිහින් නඩු කියාගෙන මේ මානව හිමිකම් ගිහින් ලොකු කතා ගොඩකට ගියාට සද්දේ විතරනේ සෝත ප්‍රසාදේ මත වදින්නේ. හරි ඉතින් මම බැනු මනේ නැහැ මටමයි බැන්නේ කියලා කිව්වට කෝ දැන් බැනපුවා හොයන්නවත් පුළුවන්ද? එතකොට බණින සංසිද්ධියේ ඇතුලේ හේතු අර හේතු විමසා බලනකොට පැටලින්න දෙයක් පේන්නේ නැහැ. ඔන්න ඔය විදියට විමසා බැලීමට තමයි අර නියාම ධර්ම පෙන්වන්නේ. නියාම ධර්ම පහක් තියෙනවනේ. උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම කියලා. ඔය ටිකින් බලනකොට ඒ ඔය ටික අවශ්‍ය වෙන්නේ හේතු විශ්ලේෂණය කිරීමටයි. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ ඵලයට ප්‍රතිචාර දක්වන්න. ඵලයට ප්‍රතිචාර දක්වනකම එන්නේ ආත්ම දෘෂ්ටිය වැඩිකමට. මිනිස්සු ඵලයටම ප්‍රතිචාර දක්වන්නේ මොකක් නිසාද? ආත්ම දෘෂ්ටිය වැඩිකමට. ආත්ම දෘෂ්ටිය නිසායි මිනිස්සු ඵලයට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට මේ ඵලය ඇතුලේ යාට අර හේතු විමසා ගන්නකොට හේතු විමසන්න පුළුවන් කෙනාට තමයි නියාම ධර්ම ඕන. එතකොට දැන් බණින එක ඇතුලේ නියාම ධර්ම ඔස්සේම විමසා බැලුවොත් සමහර විට මේ බණින වචන මගේ කණේ වැදුනට මේකට සමහර විට මේ මෙයාට මේ විදියට ඕලාරික වචන එළියට එන්න ජීව විද්‍යාත්මක සාධක බලපාන්න පුළුවන්. සමහර විට කය තුල පවතින අසමතුලිතතාවයක් නිසා සමහර විට යා ඒ විදිහට. දැන් සමහර අපි කියන්නේ මේ මම ඒ වෙලාවේ කිව්වේ මොනවද කියලාවත් මතක නැහැ. මට මේ පුදුම විශේෂ අමාරුවක් තිබ්බා. ඒ වෙලාවට කවුරු කතා කරත් නිකන් කියන් තියන්නේ. එතකොට යාට තියෙන ජීව විද්‍යාත්මක සාධකයක්. ඇත්තටම මාත් එක්ක විරසක කමක්ම නෙමෙයි. එතකොට දැන් සමහර ලාවට අපිට තද හිසේ යම්මක් තියෙන වෙලාවට කවුරු හරි කෙනෙක් කතා කළත් කියන් තියන්න බැරිද? පුළුවන්. ඇත්තටම යා කේන්ති ගත්තේ මාත් එක්ක විරසක කමටම නෙමෙයි. ජීව විද්‍යාත්මක සාධකයක් බලපාලා තියෙන්නේ. සමහර විට මානසික සාධකයක් බලපාන්න පුළුවන්. ඒකට අපි කියන්නේ චිත්ත නියාම කියලා. මානසික සාධකයක් බලපාන්න බැරිද? පුළුවන්. විශාල මනෝ ව්‍යාධියකින් පෙළෙන නිසා චෝදානා කරනවා වෙන්න පුළුවන්. ඉතින් කොහොමත් මානසික ව්‍යාධියකින් තමයි අපි ඉන්නේ. ඒ නිසා මේ ලෝකයෙන් එන වචන වැඩි ගණන් ගන්නටම උවමනා නැහැ. ඇයි? මේ ප්‍රසන්නා කරන මිනිහා අනිත් පහුවෙනිදට බනින්න පටන් ගන්නවා.
එතකොට දැන් අපිට වෙලා තියෙන අර ප්‍රශංසාවට අපි වේගෙන් අහුවෙලා යනවනේ දැන් අපේ පුරුද්දක් තියෙනවා ප්‍රශංසාවට පහසුවෙන් අහුවෙලා යනවා ඉතින් ලංකාවේ මිනිස්සු පහසුවෙන් අල්ලන්න පුළුවන් ප්‍රශංසාවෙන් වචන දෙකයි තුනයි කියන්න ඕන ඔපුවම ගෙනත් දෙයි ඒ වගේ බොහොම පහසුවෙන් අල්ලන්න පුළුවන් එතකොට ඒ ඒ විදියට පහසුවෙන් අල්ලන්න පුළුවන් කෙනෙක් වෙන්න එපා ප්‍රශංසාවට තමන්ම අහුවෙන කෙනෙක් වෙන්න එපා දැන් අද මේ ප්‍රශංසාවට කොච්චර අහු වෙනවද කියනවනේ දැන් මුරුංග අත්තේ තියන්න ඕනේ නැහැ ගමේ මිනිස්සු එමණි කියන්නේ නේද එයා ගොඩ වෙනවා දෙයි කාලෙ නම් මුරුංග අත්තේ තියනවා කියලා නේ කියන්නේ දැන් තියන්න ඕනේ නැහැ මේ කාලේ අය පොඩි පොඩි තල්ලුවක් විතරයි දෙන්න ඕනේ එයා මහා හොඳ ඇති 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 මං වාඩි වෙන්නම් කියලා වාඩි වෙන මට්ටමක් තියෙන්නේ ඇයි ඒ අර මේ හේතු විශ්ලේෂණය කරන්න බෑ එතන අර වර්ණනාවට පහසුවෙන් අහු වෙලා යනවා පොඩි වර්ණනාවකට ඉතා පහසුවෙන් ඒ වගේ මේකේ අවධානමක් තියෙනවා ඇයි ගර්හාවටත් ඒ වගේ මෙයාතුළු දෝමනස්සය ඇති වෙලා ගැටුමක් හදාගෙන ව්‍යාපාද සාගතෝ පටික සම්පයුක්තව ප්‍රතිචාර දක්වන කමත් එයාතුළු එනවා ඔය දෙකම එනවා ඉත ඔය දෙකම ඕන් නැති දෙකක් එතන අර මේ ඵලය විමසා බලන ඵලයට ප්‍රතිචාර දක්වන එක කොහොමත් ආත්ම දෘෂ්ටිය සහ බැඳී පවතිනවා හේතු විමසා බලන එකදී තමයි නියාම ධර්ම උමනා කරන්නේ හේතු විමසා බලන කෙනෙක් න්‍යාම ධර්ම පිළිබඳව සවිඥානිකත්වයක් වමනා කරනවා. එතකොට එයා බලනවා මේ වෙලාවේ බණින සිද්ධියම අපි ගමු බණිනවා නම් එයා බලනවා මෙහෙම බණින්න මට මානසික සාධකයක් බලපාන්න බැරිද? පුළුවන්. මානසික සාධකයක් බලපාන්න පුළුවන්. ජීව විද්‍යාත්මක සාධකයක් බලපාන්න පුළුවන්. එයා මේ මොහොතේ පවතින ජීව විද්‍යාත්මක සාධක බලපාන්න පුළුවන්. චිත්ත නියාමයක් බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මොහොතේ මෙබඳු වචන මගේ කනේ වැටෙන්න තවත් සාධක බලපාන්න පුළුවන් පාරිසරික සාධකුණක් බලපාන්න පුළුවන් උතුණියාම කියලා කියන්නේ ඍතුව බලපාන්න පුළුවන් ඒකට දැන් ජාතක පාළි එකනේ කියන්නේ අර මේ ගිරව් දෙන්නේ දෙපැත්තට වැටුණාම එක ගිරවෙක් ශාන්තුවරේක් ළඟට වැටෙනවා අනිත් එක අනිත් ගිරව හොරු කණ්ඩායමක් ළඟට වැටුණා කියන්නේ මේක මේ දෙකේ පන්ති ළමයිට උගන්නන එකක් වුණාට ඒකේ පේන්නේ මොකද්ද අර ජී පාරිසරික සාධක පුද්ගලයාගේ වචනවලට බලපෑම් කරනවා කියන එක. එතකොට ඒක ඇතුලේ ගැඹුරක් තියෙනවා. අර සාන්තුවරේක් ළඟට වැටිච්ච ගිරවාගේ ස්වභාවයත් හොරු කණ්ඩායමක් ළඟට වැටුණු ගිරවාගේ ස්වභාවයත් අතර විශාල විසමපාතයක් පවතිනවා. එකම ගිරව් දෙන්නේ. එතන එහෙම පවතින යාට අර පාරිසරික සාධක බලපාලා තියෙනවා. ඒව බලපාන්න පුළුවන්. අන්න බලන්න හේතු විමසා බලනකොට එන්න ගොඩක් හේතු පේනවා. तो हेतु प्रतिचार लंका गिनी लंका गिनी धर्मशाला वचने ත්‍රී වචන නිකන් ලැබුගින්නක් වගේ යන්න පටන් ගන්න ඇයි අර ලංකාවේ මිනිසුන් උගන්නලා නැහැ පටිච්ච සමුප්පන්න චින්තනය විමසන්න ඒකයි ওই ගිහි ජීවිතේ චොච්චර අසාර්ථක වෙලා තියෙන්නේ ඒතර ගිහි ඒතකොට දැන් තව සාධක බලපාන්න පුළුවන් දැන් ඔය අතර එකක් තමයි කම්ම නියාම කර්මයක් බලපාන්න පුළුවන් මොකද්ද දැන් මේ වෙලාවේ බැනුම් අහන්න වෙලා නම් දැන් මම බැනුම් අහන්න ඕනේ නැ කියන එක නෝනේ ආත්ම දෘෂ්ටි හැබැයි කම්ම නියාමෙන් බලනකොට ඒක එන්නේ නැහැ. කම්ම නියාමෙන් බලනකොට මොකක්ද එන්නේ? කම්ම නියාමෙන් බලනකොට එන්නේ මේ ශබ්දය අමිහිරි මට. අගෝ ගෝරෝසු ශබ්දයක් මට මගේ කනේ වදින්නේ මනාප ශබ්දයක් නෙමෙයි. අමනාප ශබ්දයක්. එතකොට මේ අමනාප ශබ්දය මාතුල හදන්නේ මොකද්ද? දෝමනස්සයක්. මාතුල හදන්නේ මේ අමිහිරි අමනාප ශබ්දය මාතුල හදන්නේ දෝමනස්සයක්. ඉතින් මේ අමිහිරි අමනාප ශබ්දේ නිසා මාතුල දෝමනස්සයක් හට ගන්නවා නම් ඒ දෝමනස්සය අයිති රූපයටද නාම ධර්ම වලටද? මොකටද අයිති? නාම සංස්කාර වලට අයිති එකක්. නාම සංස්කාරවල තියනවා වේදනාව සංඥාව චේතනාව ස්පර්ශේ මනසිකාරේ ආදී නාම සංස්කාර. ඕකින් මාතුල මේ ශබ්දේ උපදවපු දෝමනස්සේ අයිති වේදනාවටද සංඥාවටද චේතනාවටද ස්පර්ශයටද මනසිකාරයටද?
මොකටද දායිති මේ දෝමනස්සය මේ කාරණා ඔක්කොමත් එක්කයි බැඳී පවතින්නේ ඇයි දොමේ මම මට බණිනවා මම බැනුම් ආනකොට මාතුල දෝමනස්සය ආවේ මානසිකාරේ නිසා මානසිකාරේ කියන එක තමන්ගේ ඇතුලේ හටගත්ත නාම සංස්කාරය වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර අන්තිම එක එතන මට මේ શબ્දය ඇහින්නේ මොකක් නිසාද මානසිකාරින් දැන් මේ බණ ඇහින්නේ නැණි මානසිකාරේ නැත්තා දැන් ඕතනම වාඩි වෙලා බැරිද gedara ගැන කල්පනා කර කර ඉන්න පුළුවන් ඉතින් අර බණ ඇහින්නේ නැහැ එයා ඉතින් හොඳ බණ ටික තමයි හරි හොඳයි නේද අද බණ ටික කියලා එයා යනවා ඉතින් නමුත් එයාට මානසිකාරේ වෙන පැත්තක තිබිලා තියෙනවා එතකොටී මානසිකාරේ වෙන පැත්තක තිබුණාම ඊ මානසිකාරේ වෙන පැත්තක තියෙන වෙලාවට තමා තුල දෝමනස්සයක් හටගන්න විදියක් නැහැ. එහෙනම් මේක හටගෙන තියෙන්නේ මොකෙන්ද? මානසිකාරයෙන්. මානසිකාරයෙන් බණිනකොට හොඳට මානසිකාරේ ඒ පැත්තේ තිබිලා. හිතට මානසිකාරේ ඒ පැත්තේ තිබිලා. දැන් බණින වෙලාවට ඕගොල්ලෝ වෙන කල්පනාවක හිටියනම් බැන්නට වැඩක් නැහැ නේ. කවුරු බැන්නත් වැඩක් නැහැ. මානසිකාරී නැති වෙලාවට මොනවා බැන්නත් කමන්නේ. දැන් නිදාගෙන ඉන්න වෙලාවට බැනලා යනවා. උදේට හොඳට සනීපෙට කතා කරන්න පුළුවන්. ඇයි? මානසිකාරී තිබිලා නැහෙනි. ගැඹුරු නිින්දක නිඳලා තියෙන නොසෑහෙන බැනලා යනවා. උදෙන්ම ඇවිල්ලා රෑ ඇවිල්ලා හොඳට බනිනවා. ගැඹුරු නිින්දේ ඉන්නේ. ඇහැරුණාම ආයෙත් තිනාවෙලා කතා කරන්න පුළුවන්. එතකොට ඊයේ රෑ බැන්න එක නෙමෙයි ප්‍රශ්නේ. යගේ මානසිකාරී තිබ්බේ නැහෙනි. මානසිකාරී තිබ්බේ නැහැ. එහෙනම් අපිට එකක් තේරෙනවා මොකද්ද මානසිකාරය තියෙන්න ඕන ඊට පස්සේ මානසිකාරය තියෙන්න ඕන වචනේ පැත්තේ දෙවෙනි එක තමයි ස්පර්ශින් සමුදේ වෙන්න ඕන ස්පර්ශේ තමා තුල තියෙන්න ඕන ස්පර්ශේ කියන්නේ මොකද්ද ස්පර්ශේ කියන්නේ ස්පර්ශේ කියලා කියන්නේ කාරණා තුනක එකතුවට ඒ කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා ස්පර්ශේ කියන්නේ මොකටද කාරණ තුනක එකතුවට මොනවද ඒ කාරණ තුන? ඔව් දැන් අපි මේ බැනුම් අහන එක ගැනනේ කතා කරන්නේ ස්පර්ශය ගැන මොකද? ශබ්දයයි ඔව් කනයි සෝත විඥානයයි තුනම තියෙන්න ඕන. ඔකට තමයි තින්නම් සංගති පස්සෝ කියලා. ශබ්ද තිබ්බත් වැඩක් නැහැ. කන තිබ්බත් වැඩක් නැහැ. සෝත විඥානේ පහළ වෙන්නේ නැත්තම්. ওই තුනම එකතු වෙන එක ওই තුන තුන් පැත්තකට තිබ්බත් බැන්නත් වැඩක් නැහැ. හිතන්නකෝ ওই තුන තුන් පැත්තක තියනවා කියලා. ඔන්න දැන් මේ මේ වෙලාවේ අපි රත්මලානේ මේ පරම ධම්මචේති පිරිවෙන ඉන්නේ අපි ගෙදර ඇවිල්ලා ඔන්න දැන් බණිනවා මේ වෙලාවේ බණිනවා දැන් දැන් මේ වෙලාවේ ගෙදර හොඳටම බණිනවා දැන් සද්ද එක පැත්තක ඊට පස්සේ අපි ඉන්නේ මේ විහාරේ අපේ කන මෙහි එතකොට දැන් අපි චක්කු විඥාන සෝත විඥාන ආදී පහළ වෙන්නේ මේ අණුව එතකොට දැන් මේ තුන තුන් පැත්තක තිබ්බොත් අපිට බැනුම් අහනවා කියලා එකක් විද්‍යාමාන වෙන්නේ නේ අර මේ බණිනවා තමයි නොසෑහෙන්න. නමුත් මාතුල දෝමනස්සයක් හදන්නේ නැහැ. එහෙනම් මේ දෝමනස්සයට බලපානවා තින්නම් සංගති පසු කාරණා තුනක එකතු. එක තුන් පැති තිබ්බොත් මට දෝමනස්සයක් හදන්න බෑ. එතකොට දැන් මේ කාරණා තුනේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. අපි දැන් කොච්චර අවිද්‍යාවකද ඉන්නේ කියලා කියනවා නම් අපි අවිද්‍යාව කොච්චර අවිද්‍යාවද ආත්ම දෘෂ්ටියද කොයිතරම් බලපතලයිද කියනවා නම් ගෙදර ගියාම කිව්වත් කේන්ති යනවා අපිට අන්න ඇවිල්ලා බැනලා ගියා හොඳටම කිව්වත් ඒ වෙලාවෙත් ආයෙත් ව්‍යාපාදේ හට ගන්නවා දැන් බැනලා ඉවරයි දැන් අපිට පුළුවන්ද මේ ආ බැන්නද කොහෙද බැනපුවා තියෙන්නේ මටත් පෙන්වන්න කියලා කියන්න පුළුවන්ද ගෙදර ගිහින් දැන් ඕගොල්ලෝ බනහලා ගෙදර යනවා ගෙදර යනකොටම ගෙදර අය බලාගෙන ඉන්නේ ගෙදර එනකන් ආපු ගමන් කියනවා අර බැනපුවා ටික ඔක්කොම එයා මතක තියාගෙන කියනවා එයා මතක තියාගෙන කියනකොට දැන් මෙයා අහලා නැහැ ඒවා මේ මැද ඉඳලා කෙනෙක් කියාපුවා ඒතර කවද්ද බැන්නේ මේ හවස ඇවිල්ලා බැනලා ගියේ කීයට විතරද බැන්නේ මේ බැන්නිත් හතට විතර එතකොට හතට විතර දැන් ඕගොල්ලන්ට කිසිම ගැටලුවක් හටගන්නේ නැහැ. ගෙදර ගියාම දෝමනස්සේ හට ගන්නවා. බලන්න එහෙනම් නිරුද්ධ වී අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙක තිබ්බොත් නිරුද්ධ වී ගිය ලෝකේ අසුරු කරගනත් කෙලෙස් හදන්න පුළුවන්. ඒක අන්න ඕක තමයි අතීතයේ අනුව හිත පවතින එකෙන් උපදින කෙලෙස් අර්බුදේ කියන්නේ. ඒ කියන්නේ දැන් ඕක වෙන්නේ අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙක තියෙන නිසා.
අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙක තිබ්බහම නිරුද්ධ වී ඒක නිරුද්ධ වෙලා ඉවරයි දැන් බැනුම් බැන්නද කො මං එහෙනම් අහන්නම් දැන් මේ කො මට ඇදලා පෙන්නන්න දැන් ආයේ පුළුවන් ද හත වෙනකොට ආයේ පිටිපස්සට ගිහින් අහන්න පුළුවන් ද ඒක හොඳයි ගෙදරටම ඇවිල්ලා බැන්නා කියලා බැනපුවා හොයන්න පුළුවන් ද ඔන්න අම්මට පෙන්නන්න මං එකතු කරලා තියාගත්තා මේ අහන්න බලන්න මේ බැනපු වචන මේ තියෙන්නේ කියලා පෙන්නන්න පුළුවන් ද පෙන්නන්න බෑ लोके පෙර තිබ්බ දෙයකුත් මේක හරියට බෙරයක් ගන්නකොට දැන් ගිනි කූරක් ගන්නකොට ගින්දර ගිනි පෙට්ටියට අයිතිද ගිනි පෙට්ටියට අයිතිත් නැහැ ගින්දර ගිනි කූරට අයිතිද ගිනි කූරට අයිතිත් නැහැ එහෙමත් නැත්නම් ගිනි කූරාර ස්පර්ශ වෙන තැනට අයිතිද ගින්දර නැහැ එහෙම නැත්නම් ලෝකෙට අයිතිද ගින්දර ලෝකෙට අයිතිත් නැහැ එහෙනම් ගින්දර ජනිත වෙන්නේ මොන වගේ පදනමක් ඇතුලේද මොකෙන්ද ගින්දර ජනිත වෙන්නේ गिंदर जानित विस्पर्शिंग जानित गिंदर स्पर्श निरुद्ध 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 गिंदर को गिंदर दे हटगत गिंदर तिब्बना ये गिंदर को देम निविलो निविलया गियपु गिंदर को निवना तिब्ब गिंदर को हेम कि विद्यमान ने साधारण ने मुखद कि ගිනිකූර තියනතා ගින්දර ස්පර්ශයෙන් හටගත්ත අර ගිනිකූර මේ ස්පර්ශ වෙන තැනෙන් ගිනි පුළඟුව හටගත්ත. ඉතින් ඒක තියනතාකල් ඇවිලෙනවා. ඇවිලිලා නිවිල යනවා. නිවුණට පස්සේ ගින්දර කියලා එකක් කොහෙවත් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේම සෝත සම්පස්සයෙන් හටගන්නවා අමනාප අමහිරි දුක්ඛාස්වාදයක්. ඒක සෝත සම්පස්සයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. එච්චරයි. ඔయిత වඩා මොකක්වත් නැහැ. එතකොට දැන් ඒක නිරුද්ධ වී ගියේ දැන් අපි අර අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙක අපි තුල බරපතල විදියට මෝරනකොට අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙක අපි අතර බරපතල විදියට මෝරනකොට නිරුද්ධ වී ගිය ලෝකය අසුරු කරගෙනත් අර අපිට ඇවිලෙන්න පුළුවන් ඒකයි හතට බැනපු එක නමයට ගෙදර ගිහිනුත් කේන්ති ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉතින් කේන්ති ගන්න මොකක්වත් ඉතුරු වෙලා නැහැ මේ වෙනකොට නිරුද්ධ වෙලා ගින් ඉවර අර ඵලයේ හේතුව විශ්ලේෂණය කරලා බලනකොට යා කම්ම නියාම කියලා එක විනුත් බලන්න පටන් ගන්නවනේ චිත්ත නියාම ජීව විද්‍යාත්මක සාධක බීජ නියාම ජීව විද්‍යාත්මක සාධක චිත්ත නියාම මනෝ විද්‍යාත්මක සාධක ඍතු නියාමය පාරිසරික ඔයගේ ගොඩාක් හේතු බලපානවා එකම හේතුවක් නෙමෙයි කම්ම නියාම කර්මී බලපෑමක් තියෙනවා දැන් කවුරු හරි කෙනෙක් මට නොසෑහෙන්න බනිනවා නම් හිතන්නකෝ සීමාවක් නැතුවම මම බැනුම් අහනවා කියලා. තේම සීමාවක් නැතුවම බැනුම් අහනවා නම් ඒක අපි කොහොමද ඒක දරා ගන්න ඕන? ඒක දරා ගන්න ඕන මේක පෙර කර්ම විපාකයක්මයි. මේක පෙර කර්මයෙන්ම සකස් වෙච්ච එකක්. මේක පෙර කර්මයෙන්ම සකස් වෙලා කර්මයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන එකක්. පෙර කර්මයෙන් හටගෙන කර්මයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන එක මොකද්ද කර්මී පෙර කාට හරි බැනලා ඇති සංසාරේ මේ විදියට නොසෑහෙන්න චෝදනා අහන්න අනිවාර්යයෙන්ම මම සසර චෝදනා කරලම ඇති මොකද අර අනුරූපී විපාකනේ තියෙන්නේ මේකේ තියෙන්නේ අනුරූපී විපාක එතකොට මේ අනුරූපී විපාක නිසා අද නොසෑහෙන්න බැනුම් අහන්න වෙලා නම් ඒක සසර මම බැන්නේ එකක්මයි ආයි පැටලින්න මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සසර බැනපු එකටම ලැබිච්ච අනුරූපී විපාකෙමයි මම මේ වළඳන්නේ වෙන එකක් නෙමෙයි. අන්න ඔය විදියට දකින්නකොට අර හේතුව හොඳට විශ්ලේෂණය කරලා බලපු කමක් එනවා. ඔන්න ඕක තමයි අපිට නැත්තේ. අපිට දැන් ඔය එකක්වත් නැහැ. අපි කරන්නේ අර ඵලයට ප්‍රතිචාර දක්වනවා. සීමාවක් නැතුව අපි කරන්නේ අර ඵලයට ප්‍රතිචාර දක්වන අකණ්ඩව. එතකොට මේ ඵලයට ප්‍රතිචාර දක්වනකොට මේ ඵලයට ප්‍රතිචාර දැක්වීම බැඳී පවතින කාරණා දෙකක් මත මොකද්ද? අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි මත.
බුදුදහමේ ක්‍රියාමාර්ග තියෙනවා. ඉතින් ඕවා ඒ ක්‍රියාමාර්ග නැතුව මොකක්වත් කරන්නත් බෑ. ඒ කියන්නේ පුළුවන් තරම් ඕගොල්ලෝ මෙන්න මේ ටික ඉලක්කයට කළොත් ඉලක්කයට මේ ටික හදාගත්තොත් එයා බොහොම පොඩි කාලෙකින් එයා නිවිලා යනවා. එයා නිවෙන්න ලොකු කාලයක් යන්නේ නැහැ. බොහොම පොඩි කාලයක් ඇතුලේ එයා නිවිලා යනවා. පළවෙනි එක ඔන්න බලන්න යා නිවෙන විදිය පළවෙනි එක ඕගොල්ලන්ට මේ ජීවිතය ඇතුලේ මොනවා හරි අවබෝධයට අදාළ දෙයක් Tamange ජීවිතේ දියුණු කරගන්න ඕන කියලා හිතෙනවා නම් මෙමෙ හිතෙනා ඉන්න පුළුවන් එහෙම මෙහෙන් ඉතින් මේ ශාලාවට ආපු ඔක්කොටම මේ කතාව ඉච්චර දිරවණෙකුත් නැහැ නමුත් ඉතින් ඔය ඉඳලා හිටලා ඉන්න පුළුවන් ඒතරම් එහෙම කවුරු හරි ඉන්නවා නම් ඉතින් යා වෙනුවෙන් අපි ඔය නිකන් කතා කරනවා එච්චරයි මිනිස්සුයේ ප්‍රකට කරන්නේ ඇත්ත தත්ත්වේ නොවන නිසා ඒ කාලේ මිනිස්සු අවංක தත්ත්වේ ප්‍රකට කරානේ ඒ කාලේ මිනිස්සු අවංක தත්ත්වේ ප්‍රකට කළා එක් වෙලාවක මෝලිය පගුණ කියලා භික්ෂුවක් භික්ෂුණීන් වහන්සේලාත් එක්ක ලොකු හිතවත්කමක් පැවැත්තුවා ඉතින් මේ මෝලිය පගුණ භික්ෂුව ආරාම ඉතින් මේ භික්ෂුවට මොනවා හරි භික්ෂුණීන් වහන්සේලාට මොනවා හරි කිව්වොත් එහාට හොඳටම කේන්ති යනවා ඒ හාඳුරුන්ට මොනවාරි කිව්වොත් භික්ෂුණීන් වහන්සේලාට කේන්ති යනවා එහෙම කොහොමද මේ මෝලිය පග්ගුණ හාඳුරුන්ට ඒවා මේවා කියන්නේ උන්වහන්සේට නම් ඔය එක එක කතා කියන්න එපා කියලා නම් භික්ෂුණී බලන මේ බුද්ධ කාලේ ඒ කියන්නේ මේ දෙන්නා දෙගොල්ලෝ අතර විශේෂ ඇයි හොඳයි කමක් තිබිලානේ එතකොට මෝලිය පග්ගුණ හාඳුරෝයි භික්ෂුණීන් වහන්සේලා අතර මොකක් හරි හිතවත් කිට්ටු හිතවත් කමක් තිබිලා තියෙනවා ඉතින් මේ හාරොත් ඒ මෙහෙනවරට නිතර යනවා එනවා ඇති ඉතින් දැන් මේ වගේ ස්වාමීන් මේ වගේ චර්යාවක් බුදුරජාණන් වහන්සේ එච්චර අගය කරේ නෑනේ භික්ෂුණීන් වහන්සේලා උනත් ස්ත්‍රිය ඇසුරු කරන්න ඕන සීමා මායිම් අපගේ භාග්‍යතුන් වහන්සේ ලකුණු කළානේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ එක දවසක් මේ මෝලිය පග්ගුණ කියන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවහම මුණගැහෙන්න ආවහම බුදුරජාණන්සේ විමසා සිටියා මෝලිය පග්ගුණ ඇත්තද මේ ඔයාට මේ භික්ෂුණීන් වහන්සේලාට මොනවා හරි දෙයක් කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔයාට කේන්ති යනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා මෝලිය පග්ගුණ ඇත්තද භික්ෂුණීන් වහන්සේලාට මොනවා හරි කිව්වොත් ඔයාට කේන්ති යනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා දැන් අපෙන් ඔහොම එකක් ඇහුවොත් අපි ඉතින් දස අතේ දිවුර දිවුර කියයි නේද අනේ කවුද මේ ඔබවහන්සේට බොරු කිව්වේ මං එක තියෙන ඔය තරහකාරී කෝන්තරය පිරිමහන්ට කියපු කතාවක් ඔබවහන්සේ තෝක ගණන් ගත්තද කියලා අපි අනිවාර්යෙන් ඕකට මැදිහත් වෙනවද නැද්ද අනිවාර්යෙන්ම මැදිහත් වෙනවා නමුත් දැන් බලන්න මෝලිය පග්ගුණ හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මෝලිය පග්ගුණ ඇත්තද මේ භික්ෂුණීන් වහන්සේලාට මොනවා හරි කවුරු හරි කතාවක් කිව්වොත් ඔයාට කේන්ති යනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවාම මේ ස්වාමීන් වහන්සේ ගත්ත ගමම්ම කියනවානේ අනේ හිමයි ස්වාමීනි ඒ කතාවේ ඇත්තක් තියෙනවා මේ භික්ෂුණීන් වහන්සේලාට මොනවා හරි කිව්වොත් මට ඒක උහුලගෙන ඉන්න අමාරුයි. එතකොට අනවා මෝලිය පග්ගුණ ඔයාට මොනවා හරි කිව්වොත් ඔය මෙහෙනවරේ ඉන්න භික්ෂුණීන් වහන්සේලාත් කේන්ති ගන්නවා කියන්නේ ඇත්තද? එහෙමයි ස්වාමීනි ඒ ඇත්තොන්නත් මට මොනවා හරි කිව්වොත් ඉවසගෙන ඉන්න බෑ වගේ තමයි. බලන්න කේ අවංකකම තමන්ගේ தත්ත්වේ ප්‍රකට කරනවා. දැන් අද මිනිසුන්ට ධර්මයේ ඇතුළට යන්නේ තේ එකක් තමයි ඔවුන් තමන්ගේ தත්ත්වය ප්‍රකට කරන්නේ. ඒ කියන්නේ අවංකව ප්‍රකට කරන්නේ. එතකොට මේගොල්ලෝ එළියට පෙන්නනවා වෙන එකක්. එතකොට දැන් ඇතුලේ තියාගෙන ඉන්නේ තව එකක්. ඔන්න ඔය ඕකට ඕක ඔය ඉතින් වංචක ධර්ම වලින් හොඳටම යට වෙච්ච නිසාමයි ඕක වෙන්නේ. ඉතින් ඒක අවංකව ප්‍රකට කරන්න තරම් අද ලංකාවේ මිනිසුන්ගේ සිහිනුවන මෝරලා නැහැ. ඒ සිහිනුවන මෝරලා නැති නිසාම ලංකාවේ මිනිසුන්ට හරියටම කොහොමද බණ කියන්නේ කියලා හිතාගන්න බෑ.
එනිසාම වැඩිය බණ කියන්න ඕනත් නෑ කියලා දැන් අපිට හිතිලා තියෙනවා. ඒ නිසා බණ වැඩිය කියන්නෙත් නෑ. දැන් මම නම් වැඩිය බාර ගන්නෙම නෑ. හේතුව දැන් ඉතින් බණ කියන එක ඇතුලේ කරන්න පුළුවන් ලොකු උපකාරයක් නෑ. විවිධ ආධ්‍යාත්මික සැලසුම් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් අපි මතු කරලා තියෙනවා. ඒ සැලසුම් වලට එකතු වුණොත් එයා නිවෙනවා. ඒ සැලසුම් වලට එකතු වෙන්නේ ඒ කියන්නේ අද වෙලා තියෙන මේ සැලසුමට එකතු වෙනවා වගේ පේනවා. නමුත් ඇතුළාන්තය ටිකක් බරපතල විදියට විමසා බලනකොට පේනවා ඒ ගොඩාක් දෙනෙක්ගේ ඇතුළාන්තය තුළ එහෙම ධර්මාර්ථයක් මතුවෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි තමන්ව දකින්න නැති එක. ඕගොල්ලෝ මෙන්න මේ ටික කළොත් නිවෙනවා. මේ ටික විතරක් කරන්න මේ ටික කළොත් නිවෙනවා. එක පළවෙනි එක තමයි හැම වෙලාවකම විමසන්ද තමන්ව. පළවෙනි එක තමයි තමන්ව විමසන එක. කොහොමද විමසන්නේ? වචන හතරක් ඇතුලේ තමයි තමන්ව විමසන්න තියෙන්නේ. මොකද්ද වචන හතර? මම කවුද? මම කොහින්දලද ආවේ? මම කොහේ යයිද? දැන් මට මොකද්ද වෙලා තියෙන්නේ? ඔච්චරයි. ওই ප්‍රශ්න හතර තමයි තමන්ගෙන් උදේ හවා අහන්න ඕන. එතකොට උදේ හවා තමන්ගෙන් හැම වෙලාවකම හෘද සාක්ෂියෙන් තමන්ව ප්‍රශ්න කරන්න ඕන. මොකද්ද? මොකද්ද ප්‍රශ්න හතර? මම කවුද? මම කොහේ ඉඳලාද ආවේ? මම කොහේ ආයිද? දැන් මේ මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා විමසන්න ඕන. එහෙම විමසනකොට මම කවුද කියලා අහනකොට මගේ නමම පේනවනම් මගේ වෘත්තියම පේනවනම් මගේ වටිනාකම්ම පේනවනම් මම කොහේ ඉඳලාද ආවි කියලා බලනකොට පරම්පරාවම පේනවනම් ආච්චි පේනවනම් සීයා පේනවනම් අම්මා තාත්තා පේනවනම් ඊටත් ඉස්සෙල්ලා හිටපු පරම්පරාව පේනවනම් රජ පෙළපත් අරවා මේව ඔක්කොම වාසකම් අරවා මේව ටික පේනවනම් ඒකෙන් දැනගන්න හොගා කාත්ම දෘෂ්ටිය බරපතල වෙලා තියෙන. ආයි නිවන් දකින්නවා තියා සෝතාපන්න මාර්ගයටවත් එන්න බෑ. ඒ කියන්නේ මාව නොපෙනෙන මට්ටමට මාව දකින්න. අන්න ඕක ටිකක් ගැඹුරු කතාවක්. මොකද්ද? මාව නොපෙනෙන මට්ටමට මාව විමසන්ද. මම කවුද කියලා බලනකොට මම මෙහෙම කෙනෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, වෛද්‍ය මේ වගේ වෘත්ති වටිනාකම් සහිත කෙනෙක්, අමාරුවෙන් ඔළුව උස්සපු කෙනෙක් මම කියලා දැන් ඔයා කවුද කියලා අහනකොට ඇයි මාව දන්නේ නැද්ද කියලා තමන්ව කියවන්නේ නැති මට්ටමට තමන් සංසුන් වෙන්න ඕන මාව දකින්න ඕන. එතකොට මම කොහේ ඉඳලාද ආවි කියලා දකින්නකොට අම්මව දකින්න නැති මට්ටමට, තාත්තව දකින්න නැති මට්ටමට, සීයාච්චි දකින්න නැති මට්ටමට, පරපුර දකින්න නැති මට්ටමට මං කොහේ ඉඳලාද ආවි කියලා භවය දකින්න ඕන. මම කොහේ යයිද කියලා බලනකොට ඕගොල්ලන්ට ඉතා ගැඹුරින් අනාගත භවය පේන්න ඕන. මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා දකින්නකොට අතීත සංස්කාර මත පිහිටා ගොඩ නැගිච්ච කෙලෙස් සහගත ගතිය විසින් ගොඩ නගාපු අර්බුදකාරී තත්ත්වයක් දකින්න ඕන. ඔන්න ඔය ටික පේනකොට මාව නොපෙනී ධර්මාර්ථය තුල තමන්ව විමසා ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒක එක. දෙවැනි එක මම කවුද, මම කොහින්දලාද ආවේ, මට මොකද්ද දැන් වෙලා තියෙන්නේ, මේ මම කවුද, මම කොහින්දලාද ආවේ, මම කොහේ යයිද, මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා විමසනකොට අර දැන් මම කියලා බලන එක ඇතුලේ විසිරුවලා බලන්න පුළුවන් හැකියාව තියාගන්න. ඇත්තටම මම කොහෙද ඉන්නේ, සත්වෙක් කොහෙද ඉන්නේ, පුද්ගලෙක් කොහෙද ඉන්නේ කියලා විමසලා බලන්න පුළුවන්. ඒක තමයි දෙක. ඉතින් මේව ගොඩාක් විස්තර කරලා කියන්න බෑ. මේවා ඉතින් අපිට ඉලක්කෙට තමයි පොඩ්ඩක් කියන්න වෙන්නේ. හැබැයි මේ ටික හැදුවොත් එයා භවයේ තවදුරටත් රැඳෙන්න බෑ. රැඳෙනවා නම් අපිට තව සාකච්ඡා කරන්න පුළුවන්. ඉලක්කෙටම කියන්න පුළුවන් මේ ටික කළොත් එයා පිරිනුවම් පාන පැත්තටමයි යන්නේ. දැන් අපි මේ සංසාරේ පැත්තට යන්නේ අපේ භවනෙත්‍ය නිසානේ. භවනෙත්‍ය පවා බුරුල් වෙන්නේ මේ විදිහට බලනකොට. එතකොට පළවෙනි එක තමයි මම කවුද, මම කොහේ ඉඳලාද ආවේ, මම කොහේ යයිද, මට දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනකොට මම මේ විදිහේ මිනිස්සෙක් නේද කියලා පේන්නේ නැතුව ධර්මාර්ථය ඇතුලේ තමන්ව විමසන්න ඕන. මම කොහේ ඉඳලාද ආවේ කියලා බලනකොට පරපුර බලන්නේ නැති මට්ටමට අතීත භවයේ තුල ගොඩනැගිච්ච සංඛාර ටික පේන්න ඕන. අනාගත මම කොහේ යයිද කියලා දකිනකොට වර්තමාන කෙලෙස් ටික ඇසුරු කරගෙන ගොඩනැගෙන සංස්කාර ටික පේන්න ඕන. අන්න එහෙම බලනකොට ඔයාලට උපදිනවා විශාල පටිච්චසමුප්පාද ඥානය. ඒක තමයි එක. දෙක මොකද්ද? දෙක තමයි මම කියලා බලන එක ඇතුලේ විසුරුවලා බලන්න පුළුවන් හැකියාව.
ඇත්තනම මම කොහෙද ඉන්නේ කියලා බලනකොට අර මාව නොපෙනී තමා තුල අර බුදුරජාණන් වහන්සේ වදාළ නාම රූප පරම්පරාව පේන හැකියාව ඒක තමයි දෙක තුන තුන තමයි දැන් වර්තමානී කෙලස් කඩන හැකියාව දැන් දැන් අනාගත භවයේදී දුර්වල කරන්න ඕන අතීතයේ කෙලස් නිසා ඇතිවෙච්ච තත්වයට මට අභියෝග කරන්න බෑ මම මොනවා කරන්නද ඒකට මේ රූපයට මම මුකුත් කරන්නේ මොකද මේ රූපේ මාව සතර පහයට ගෙනියන්නේ නැනේ කවදාවත් මේ රූපේට කවලා පොවලා අන්දලා තියාගෙන ඉන්න එක විසින් කවදාවත් මාව සතර පහයට ගෙනියන්නේ නැහැ සතර පහයට ගෙනියන්නේ මේ රූපය නොව රූප උපාදානයයි සතර පහයට ගෙනියන්නේ වේදනාව නොව වේදනා උපාදානයයි සතර පහයට ගෙනියන්නේ අන්න එතකොට ඔයාලට පේන්න ඕන වර්තමාන කෙලස් ටික පේන මට්ටම ඒක තමයි තුන්වෙනි එක හතරවෙනි එක කෙලස් ටික ගොඩනැගෙන්න බලපාන තත්වයක් තියෙනවා මොකද්ද කෙලස් ටික ගොඩනැගෙන්න බලපාන්නේ නිකාම්ම කෙලස් ජනිත වෙනවද හිතේ ඕම නිදාගෙන ඉද්දි එකපාර කෙලස් එනවද හිතට නෑ පින්වත්නි කෙලස් එන්නේ මොකක් මතද වින්දනය මත දැන් කෙලෙසේ තණ්හාව නම් වේදනාව නිසායි තණ්හාව වෙන්නේ වේදනා පච්චය තණ්හා එතකොට ඕගොල්ලෝ කෙලස් ටික පැත්තකින් තියලා කෙලස් ඇතිවීම පන්නේස බලපාපු තත්ත්වය චතුරාර්ය සත්‍යයෙන් බලන හැකියාව ඒක තමයි හතරවෙනි එක කෙලස් ටික තමයි අරබුදේ නමුත් කෙලස් ටික පැත්තකින් තියලා කෙලස් උපද්දුවේ කුමක්ද කෙලස් උපද්දුවේ කුමක්ද වේදනාව වේදනාව චතුරාර්ය සත්‍යයෙන් බලන හැකියාව ඒක තමයි හතරවෙනි එක පස්වෙනියක මොකද්ද පස්වෙනියක තමයි මේ කෙලෙස් නිසා විසිරෙන කෙලෙස් ටික බලනවා උදාහරණයක් විදිහට වේදනාව නිසා එයා තුල වේදනාවෙන් නවතින්නේ නැහැ වේදේති තං සංජානාති විඳින විඳිනේම අඳුන ගන්න කොටත් මුලා වෙනවා අන්න තව තව කෙලෙස් වලට යා වෙන්න පටන් ගන්නවා අඳුන ගන්නකොට සිතින් විතර්ක කරනවා විතර්ක කරන එකටත් ආසා කරනවා විතර්ක කරනකොට හිත ਵਿਚාර ਵਿਚාර බලනවා ਵਿਚාරයටත් ආසා කරනවා එකයි කණ්ණාඩි දිහා බලන් hina වෙන්නේ තනියෙන් කවුරුවත් නැති වෙලාවේ පුටුසටිය වාඩි වෙලා hina වෙන්නේ එකයි ඇයි විතර්ක කර කර hina වෙනවා සමහර විට මේ සෑහෙන කාලයකට පස්සේ තියෙන උත්සවයක් වෙනුවෙන් ගන්න සාරිය ගැන හිතලා ඒ නෝනා පුටුසටිය වාඩි වෙලා hina වෙන්න පුළුවන් දැන් සාරිය අරගෙනත් නැහැ තම ලබන අවුරුද්ද ගන්න තියෙන එකක් ගැන කල්පනා කරලා තමයි ආ hina වෙන්නේ ඇයි ඒ හිතින් ਵਿਚාර ਵਿਚාරේ ਵਿਚාරණයටත් එයා ආසා කරන්න ගන්නවා ආ ඒ ਵਿਚාරණිය ඇතුලේ යාතුල සිතුවිලි ධාරා හට ගන්නවා සිතුවිලි වලටත් එයා තණ්හා කරන්න පටන් ගන්නවා ඔන්න ඔය විදියට පින්වත්නි ඒ පුද්ගලයා තුල ਵਿਚාරශීලීකමක් තියෙනවා නම් ඒ කියන්නේ අර කෙලෙස් ටික නිසා තව දුරටත් කෙලෙස් මත තැවෙන තැවරෙන මට්ටම අඳුනා ගන්න ඕන ඒක තමයි පස්වෙනි කාරණය දැන් කාරණා කීයද ඔව් දැන් කාරණා පහක් තියෙනවා කාරණා පහයි එතකොට දැන් හයවෙනි කාරණේ ආ දකින්න ඕන මේ කෙලෙස් උත්පාදනය කරන එක මට ගැලවෙන්න බෑ එක එක මට්ටමේදී කෙලෙස් උපද්දවනවා එහෙනම් මේ ලෝකයේ සෑම මාත්‍රයක්ම ඒක දෘෂ්ටි මාත්‍රයක් වෙන්න පුළුවන් ඒක ශ්‍රවණ මාත්‍රයක් වෙන්න පුළුවන් ඒක සමහර විට සිතුවිලි මාත්‍රයක් වෙන්න පුළුවන් ඒක සමහර විට ස්පර්ශ මාත්‍රයක් වෙන්න පුළුවන් කොමන ආකාරයක දකින්න දෙයක් හෝ ඇහෙන දෙයක් හෝ දැනෙන දෙයක් හෝ හිතන දෙයක් හෝ මේ හැම වෙලාවකම මං අභිනන්දනේ කළොත් මා තුල දුකමයි හටගන්නේ කියලා මේ දුකේ සංකීර්ණත්වය දකින්න ඕන ඒක තමයි හයවෙනි එක හොඳයි මේක මෙච්චන අරුබුදකාරී නම් බුදුරජාණන් මේ අරුබුදේ විසඳන්න මොනවද කිව්වේ කියනකොට ප්‍රතිපත්තිය දකින්න ඕන. ඒ ප්‍රතිපත්තිය දකින්නකොට ඒ ප්‍රතිපත්තිය මත ශක්තිමත් වෙනකොට එයාට තේරෙනවා මම ටිකෙන් ටික භවෙන් උඩට එසවෙන බව. භවෙන් ටික ටික එසවෙන බව. එසවිලත් භවෙමයි ඉන්නේ. ආ ඒ නිසා ඒක නිරුද්ධ කරන්න සම්මා ඥාන සම්මා විමුක්ති කියලා දෙකක් එක වඩන්න ඕන. ඔය ටික කළොත් අවබෝධය කර ගන්නවා. හොඳයි ඔය ටිකම මම දේශනාවකින් කියන්නද? දැන් මේ පෞගි කාලෙත් අපි ඔය මේ අපේ දේශනාවලදී කිව්වා මේ මේ දවස්වලම අපි දේශනා කීපයක් කළා දස ප්‍රශ්නේ ගැන කුමාර ප්‍රශ්නේ ඔය පිරිත් පොතේ පළවෙනි පිටුවේ දෙකේ තියෙන්නේ ඒක නාමකින් සබ්බේ සත්තාහාරට්ඨිති කාදේ නාමකින් නාමංච රූපංච තීනි නාමකින් තිස්සෝ වේදනා චත්තාරි නාමකින් චත්තාරි අරිය සත්‍යානි පංච නාමකින් පංච උපාදානස්කන්ධා දුක්ඛා ච නාමකින් ච අජ්ජත්තිකානි ආයතනානි සත්ත නාමකින් සත්ත බොජ්ජංග අට නාමකින් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ නව නාමකින් නව නානත් ඔය විදිහට කියනවා ඔන්න බලන්න මම ඔය කියපු ටික ඕකේ නෙමෙයි ඕන සූත්‍රයකින් ගලපලා කියන්න පුළුවන්
බුද්ධ දේශනාවේ ඕනම තැනක මේ න්‍යාය ඔගොල්ලෝ ඔළුවට දාගත්තොත් වරදින්න විදිහක් නැහැ. ඒතර මේ න්‍යාය ඔය ඇත්ත හරියටම Tamange මනසට දාගත්තොත් මේ න්‍යායෙන් ඔගොල්ලෝ කල්පනා කරන්න විමසන්ට විශ්ලේෂණය කරන්න පටන් ගත්තොත් එහෙම පටන් ගත්ත කෙනාට කිසිදු ආකාරයකින් වරදින්න විදියක් නැහැ. යාට කිසිදු ආකාරයකින් වරදින්න විදියක් නැහැ. ඔන්න බලන්න දැන් මම කියපුවා සමහර අය හිතලු කියලා හිතනවා. මම දැන් ওই ටික ආයෙත් කියලා පෙන්නන්නම්. එකක්වත් එහෙට මෙහෙටවත් එන්නේ නැතුව මම ওই කියපු ටික ඔක්කොම දැන් ආයෙ කියනවා. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි හතර ආකාරයකින් මාව විමසා බලනකොට මම කවුද? මම කොහේ ඉඳලා ආවේ? මම කොහේයිද? මට මොකද්ද වෙලා තියෙන්නේ? ඒතර මම කොහේ ඉඳලා ආවේ කියලා දකිනකොට අතීත භවයේ පේන්න ඕන પરම්පරාව පේන්න හොඳ නැහැ. එතර මම කොහේ ආයිද කියලා බලද්දි වර්තමානයේ ගොඩ නැගෙන අනාගත සංස්කාර ටික පේන්න ඕන ආත්ම දෘෂ්ටියෙන් තමන්ගේ පිකරපු පිනුයි මම මේවා කරලා තිනවා මට මෙහෙම යහපතක් වෙයි අපි තමයි මේ විදියට මේ පන්සල් වල අරවා කළේ මේ විදියට වේවා ඒ කතා මෙහි අදාළ නැහැ ලෝකෝත්තර මට්ටමේ දේවා ඊටාම වැදගත් කතාවක් විදියට සලකන්නේ නැහැ එකුලඟන සමිතිවල නිලතල ගන්න මරණාන සමිතිවල දායක සභාව ඒවා ඔක්කොම මේ පැත්තේ කතා ඒ ඔක්කොම මෙහිදී කතා ඒවා ලෝකෝත්තර මට්ටමේදී අපි මායින් කරන්නේ නැහැ ඉච්චර එවදී මෙහි ආයතනික සංවිධානාත්මක කමේදී ඒවා ඊටාම ඍජු ක්‍රියා මාර්ගය බොහොම හොඳ ඒවා නමුත් ලෝකෝත්තර මට්ටමේදී මේ ස්වාමිනාන්ත දැන් මම මෙච්චර කාල තමයි දායක සභාවෙන් කාරක සභාවෙත් ඉන්නවා දැන් මට සෝවන්වත් වෙන්න පුළුවන් වේද ඒවා අදාළ නැහැ ඇයි ඒ සෝතාපන්න කමට එක කිසිදු සම්බන්ධයක් නැහැ ආයතනික සංවර්ධනයේට යාමේ ටයිල් අල්ලලා ඇති පොඩි දාලා ඇති ඊටම ස්පීකර් බැඳලා ඇති පන්සල් සරසලා ඇති පාරවල් සරසලා ඇති ලයිට් දාලා ඇති ගොඩාක් ඒවා කරලා ඇති ඔක්කොම මේ කතා මම මෙච්චර අවුරුදු ගානක් පන්සලේ ලයිට් දානවා මට එනම් දැන් මේ කොහොමද සක්කාය දිට්ඨිය කැඩෙන්නේ එහෙම හඳුරන්නේ කොච්චර ලැබිලා ඇද්ද උපකාරයක් ඒක අපි අදාළ කමක් විදිහට සලකන්නේ ඇයි සක්කාය දිට්ඨිය කඩන්න ලයිට් දාන එක අදාළ කමක් නැහැ සකයි දිටිය කඩන්න බලපාන්නේ එයාගේ ආත්ම දෘෂ්ටිය දුර්වල කරන්න එයාට කෞශල්‍ය කොච්චර තියනවද අවිද්‍යාව දුර්වල කරන්න කොච්චර කෞශල්‍යයක් තියනවද Tamange ස්කන්ධ ටික උපය උපාදාන අභිනිවේෂ අනුසේවසෙන් කෙලස් ගතිය දුර්වල කරන්න යන කොච්චර හැකියාවක් තියනවද ප්‍රතිපත්තියෙන් කොච්චර අනුබලයක් ගන්නවද ඒ ටික තමයි බලපාන්නේ ඒ ටික එකක්වත් නැතුව මෙහි කොඩි දැම්ම කියලා එහෙම නිවන් දකින්න බලා ගන්න එපා එහෙම හම්බෙන්නේ නැහැ එකක් මේ කොඩි දාන එක ඉතාම සංස්කෘතිකයි කොඩිවලින් ඇතිවෙන ලාලංකාරත්වයේ මිනිසුගේ සිත් පහන් කරන්න උදව් වෙන්න පුළුවන්. නමුත් ඒ සිත් පහන් කිරීම කියලා කියන්නේ ලෝකෝත්තර කතාවක් නෙමෙයි. සංස්කෘතික කතාවක්. ඉතින් දැන් අපිදී මූණ දෙන ලොකුම ප්‍රශ්නේ තමයි සංස්කෘතික ශ්‍රාවකයා ලෝකෝත්තර ශ්‍රාවකයා දක්වා උසල තියන්නේ කොහොමද කියන එක. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් මේ කතාව හැමෝටම ඔරොත්තු දෙන්නෙත් නෑ සමහර විට. ඒකෙන් කියවෙන්නේ නැහැ කොඩි දානික විදුලි බුබුලු දානික මේවා තින්ත ගානේ ඔක්කොම හොඳ ඒවා. ඒවා සාමාන්‍ය සංස්කෘතික ශ්‍රාවකයෙක්ගේ ප්‍රධාන පෙළේ නියෝජන ටික. ලෝකෝත්තර ප්‍රධාන නියෝජනේ ඕක කියලා නම් හිතන්න එපා. අර ඔය නියෝජනේ ඊටම හොඳ දෙයක්. දැන් බලන්න මේ ධර්මාසනය සහ මේ කටයුතු කොච්චර සංස්කෘතිකද? මේ සුදුරෙදි දාලා එක කොච්චර විසිතුරුයිද? ශ්‍රද්ධාව උපද්දවන විදියටයි මේ කරලා තින එක හොඳයි. ඒක අපි නවත්තන්න ඕනේ නැහැ. නමුත් ලෝකෝත්තර කතාව වෙන එකක්. දැන් බලන්න අපි පළවෙනි කතාව මොකද්ද? පළවෙනි එක තමයි පින්වත්නි මූලික తত্ত্বය පළවෙනි එක. ඒ තමයි පින්වත්නි අපි තුල මතුවෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ මතුවෙන්න ඕන දේ තමයි අපේ අභ්‍යන්තරය තුල මම කවුද? මම කොහේ ඉඳලාද ආවේ? මං කොහේ ආයිද? මට දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනකොට අතීත කර්මයයි කෙලෙසුයි විපාකයි ඔක එක මිටකට පේන්න ඕන මට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියනකොට අපිට ඒවා පේන්නේ නැහැ අපිට පේන්නේ මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනකොට අපිට පේනවා මහ විශාල අවුරුදු 70ක්ද කොහෙද ආණ්ඩු කරපු මිනිස්සු පේන්න ගන්නවා මට මේ මොකද්ද එතකොට යා අර කෙලෙස් විපාක කර්මය නෙමෙයි දකින්නේ ආණ්ඩුව දකින්නේ මේ කාලේ පේනවනේ කොච්චර ഘോഷාවක්ද තියෙන්නේ කියලා මේ කාලේ දැන් ඔය දේශපාලන කතා හැම ගොඩාක් තියෙනවා මේ කාලේ දැන් මං හිතන්නේ ජනාධිපති වරණයට 39ක්ද කොහෙද ඉදිරිපත් වෙලා තියෙනවා එක මනසේ මලානේ මීයේ පෙරේද එතකොට ඒ 39ක් ඉදිරිපත් වෙච්ච එක ඇතුලේ 39ක ගෝසාවක් දැන් තියෙන්නේ ඒ ඔක්කොම තණ්හාවේ ගෝසාව විදියටයි ඔයගොල්ලෝ දකින්න ඕන ඒවට කිසිම ආයුරකින් ඔයගොල්ලන්ට අවබෝධය කරා යන්න ඕන නම් ඒකට උඩගෙඩි දෙන්න එපා ඒ 39ම තණ්හාවේ අතුරු ඵලයක් හැටියටයි අපි දකින්න ඕන. ഘോഷාව වැඩි වෙන්නේ තණ්හාව වැඩි වෙනකොට. හොඳට බලන්නකෝ තණ්හාව වැඩි වෙච්ච තැන ഘോഷාව වැඩි.
ගෝසාව වනාහි තණ්හාවේම අතුරු ඵලයක් විදිහටයි අපි අඳුනා ගන්න ඕන දකින්න ඕන. ඒ දැන් අද වෙලා තියෙන්නේ එයා ඒ දෘෂ්ටියට බැහැ ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙපැත්තට බෙදිලා වාද කර ගන්නවා. ඒ දෘෂ්ටියට බැහැ ගන්නවා. ඊට පස්සේ වාද විවාද විතරයි. ඊට පස්සේ වෙන මොකක්වත් නැහැ. මට මේ හරිය සංවේදී සිද්ධියක් වුණා මේ ඊයේ පෙරේදා. මේ ඉතින් මේ ඒ කියන්නේ ඒ ගෝසාවට මිනිස්සු හරිය කැමති. එතකොට දැන් අපිත් එක හම්බුණාම ධර්ම කතාවේ දෙන මිනිස්සෙක් මට මේ පහුගිය දවස්වල මේ પાස්පෝර්ට් ඔෆිස් එකේදී හම්බෙලා එයා අහනවා මේ සම්නහස මේ ඔබ වහන්සේගේ දේශපාලන මතේ මොකක් මොනවාගෙ කියලා. මම මේ પાස්පෝර්ට් එකේ වැඩකට ආවේ මහත්තයා මම ඕවා ගැන දන්නේ නැහැ, මම ඡන්දේ ගැන දන්නේ නැහැ, මත් එක්ක ඔක කතා කරන්න එපා කියලා. එතකොට එයා සමහර විට අපි හම්බුණාම අහන්නේ මොකක් හරි ධර්ම කතාවක්. දැන් ඇහුවේ දේශපාලන කතාවක්. එතකොට එයා ඒ බලන්න මේ ඒ දෘෂ්ටියට යට වෙලා එතකොට ජනාධිපති වන්නේ කලින් මලොත් එහෙම මේ මිනිස්සු අනාථ වෙනවා. ආයේ ඕක ඉවරුණාම ආයෙත් සංසුන් වෙලා ආයෙත් ධර්මයේ හොයාගෙන ඉන්න බැරි නෑ. ඡන්දෙ එහෙම ඉවරුණාට පස්සේ ආයෙත් මේක දෙටියා වගේමයි කියලා දැනෙනකොට ආයෙත් නෑ දැන් නම් ධර්මියවත් හොයන්න ඕන කියලා ඉතලින් පස්සේ මොකක් හරි එකට එන්න පුළුවන්. හැබැයි ස්ථීරව ඡන්දෙට කලින් මැරුණොත් ඒ ඔය දෘෂ්ටිය ආව අමාරු වටනවා. ඒ නිසා ඔයගොල්ලන් හරි පරිස්සම් වෙන්න. මේක මේ දේශපාලන කතාවක් නෙමෙයි. මම මේ කියන්න උත්සාහ කරන්නේ දේශපාලන වේදිකාවේ ഘോഷාව වැඩි කියන්නේ තණ්හාව වැඩි කියන එකයි. තණ්හාව වැඩි වෙන්නේ කොතනද? එතන ഘോഷාව වැඩි. ඒකයි මේ ධර්මශාලා මෙච්චර නිහඬ. ධර්මශාලාවල මේ නිහඬියාව මොකද්ද? තණ්හාවට තල්ලුව දෙන්නේ නැහැ. තණ්හාවට අනුග්‍රහයක් දෙන්නේ නැහැ නේ. තණ්හාවට අනුග්‍රහය දෙන්නේ නැති තැන හරි සංසුන්නේ. කෙලෙස් අරබුදයක් ඇතුලේ තමන්ව ගිලහබස්සන්නේ නැණි. එතකොට මේ ඒ නිසා ඕගොල්ලෝ ඉස්සරහට දැන් මේ කාලේ දැන් විශාල දේශපාලන ഘോഷාවක් එක්ක අපි ඉන්නේ. මේ හැම ഘോഷාවක්ම තණ්හාවේ අතුරු ඵලයක් විදිහට දැක්කොත් ඕගොල්ලෝ මේ වගේ වෙලාවකත් නිවන් දකින්න පුළුවන් විදිහට පාර හදා ගන්නවා. අන්න එතනයි අපි ඇතුළාන්තේ පොළඹව ගන්න ඕන. මේක දේශපාලන මතවාදයක් ගැන අදහසක් නෙමෙයි. ඔගොලු බුදුරජාණන්සේ ශ්‍රාවකෙක් විදිහට ඒක දරන්න ඕන විදියයි මේ කිව්වේ. නමුත් අද අපිට පේනවා ධර්මයේ විසිරලා ගිහින් වෙන මිනිස්සු වෙන මොකද්දෝ කතාවක් ඇතුළේ හිර වෙලා ඉන්නවා. දැන් මේ ජීවිතේ කොයි වෙලේ අතහැරෙයිද කියලා දන්නේ නැහැ. නමුත් මොකද්දෝ කතාවකට හිර වෙලා ඉන්නවා. ඉතින් වාම ඉක්මනට ওই මතවාදෙන් අයින් වෙන්න. ඔගොලු ඡන්දේ පාවිච්චි කරන එක කැමති එක්කට අපි දන්නේ නැහැ ඒවා. නමුත් ඒක ඇතුලේ දිටිගත වෙන්න එපා. දෘෂ්ටි දිටිගත වෙනවා කියලා කියන්නේ ඒ දෘෂ්ටියට බැස ගන්නවා. ඒ බැස ගැනීම දිටි විපල්ලාසයක්. ඒ දෘෂ්ටියට බැස ගන්නවා. ඊට පස්සේ බැසගත්තාම අනිත් ඔක්කොම හෙලා දකින්න ඒ මතේ ඔසවා තබනවා. ඔක්කොම හෙලා දකින්නවා. එතකොට ඒ වෙලා තියෙන දැන් ඔයගොල්ලන්ට හිතනවා නම් ඔයගොල්ලන්ගේ මතවාදී ඔසවලා තියන්න කාත් එක්කනේ කතා කරන්න හිතෙනවා නම් අනිත් මතවාද හෙලා දගෙන කතා කරන්න හිතෙනවා නම් ඒකෙන් දැනගන්න දැන් දිට්ටි විපල්ලාසයකට අහු වෙලා ඉන්නේ. ඔය දිට්ටි විපල්ලාසය අතර මොකක් හරි වෙලා මලොත් එහෙම මෙහි පාන්සකූලෙන් ගොඩ දාන්න බෑ වැඩේ. මේ හාඳුරුන්ට නම් මේ ප්‍රශ්නේ විසඳන්නම බෑ. දැන් ඔය දිට්ටි මේ මං හිතන්නේ සැප්තැම්බර් මාසේ මුල් සතියේ සැප්තැම්බර් මේ අන්තිමටද කොහෙද තියනවලුනේ. ඒක ඉස්සෙල්ලා මලොත් එහෙම ඔය දෘෂ්ටියත් එක්ක මේ දාණ ආරං ඇවිල්ලා ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා වහාම ওই දෘෂ්ටිය කඩා ගන්න. හෙට අනිද්ද මැරුණොත් දැන් අදරයට මලුත් වෙන්නේ මොනව වෙයිද? Tamange ඒ නිසා මතක තියාගන්න මේ එක එක විදියට එන්නෙම මායя කියලාමයි බුදුරජාණන්සේක ශ්‍රාවකයා හිතන්න ඕන. එක එක මොස්තරින් මායя එනවා. අනිත් එක තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න මොන විදිය මතවාදයක් ඔසවා තැබුවත් ලෝ අපිට සාධාරණයක් නැහැ භවී. මේ සශ්‍රීකත්වයක් බලාපොරොත්තු කොහෙද පින්නත් නේ භවයේ සශ්‍රීකත්වයක් තියෙන්නේ. සක්විති රජ වුණත් නැති නිසානේ අපගේ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි පිළ පුළුවන් තරම් දුක ඉවර කරන්න භවයට යන්න එපා. මේ භවයේ අබමල් රේණුවක්වත් ආස්වාදයේ කියලා ගන්න නැහැ. මහණෙනි මම මොහොතක්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා නේ බුදුරජාණන් වහන්සේ වදාළේ. අන්න එතනයි අපේ කේන්ද්‍රය හදාගන්න ඕන. එතකොට එතනට අපි කේන්ද්‍රය හදාගත්තොත් අපි කවදාවත් අපි අමාරු වෙටින්නේ නැහැ. දැන් අද වෙලා තියෙන්නේ දිට්ටි විපල්ලාසයටම අහු වෙලා ඉන්නේ දැන්. එතකොට දැන් ওই දිට්ටි විපල්ලාසේ කඩන්න තියෙන උපක්‍රමය මොකද්ද? එකම උපක්‍රමයයි තියෙන්නේ. ඒ එකම උපක්‍රමය තමයි Taman දකින්න ඕන මෙන්න මේ විදියට මේ කාලේ ටීවී එක දැම්මත් ഘോഷාව වැඩි. ඈ ඉන්ටර්නෙට් එකට ගියත් ഘോഷාව වැඩි. Facebook වගේ ඔය සමාජ මාධ්‍ය වලට ගියත් ഘോഷාව වැඩි. එකෙනෙක් නාන දෝෂාරෝපණය කර ගන්නවා. ඔගොල්ලෝ මේ ഘോഷාව කියන්නේ තණ්හාවේ අතුරු ඵලයේ විදිහට දකින්න ඕන. බලන්න තණ්හාවෙන් යට වුණාම මිනිස්සු කොච්චර අමාරු වැටෙනවද?
තණ්හාවෙන් යට වුණාම කොච්චර කට වරද්ද ගන්නවද කියලා ඒකයි ඔයගොල්ලෝ දකින්න ඕන. ඒතර ඔයගොල්ලන්ට පේන්නේ දේශපාලන වේදිකාව අස්සින් තණ්හාව පේන්න ගන්නවා. දේශපාලන වේදිකාව ඇතුලින් තණ්හාව පේන්න ගන්නවා. එතකොට කවුරුවත් උඩ දාන්න හිතෙන්නේ නැහැ. සංසුන් යාට උපේක්ෂාවක් පවතින්නේ. ඒ උපේක්ෂාව ඇතුලේ ඔයගොල්ලෝ ඡන්දේ පාවිච්චි කරද්දී වඩා හොඳ එක ඔයගොල්ලන්ට කැමති කැමති ඒවා. අපි දන්නේ ඒවා. ඔයගොල්ලෝ කැමති එකක් කරගන්න. ඒක එදාට ඒක අපි බලන් ඕන එක. ඒ නිසා පින්නත් මේ මොකද මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකය ලොකුවට අමාරු වැටිගෙන වැටිගෙන යන බව පේනවා මේ කාලේ. ඒ නිසා එහෙම අමාරු වැටෙන්න එපා. ඉස්සරහට එහෙම ගොඩාක් අමාරු වැටෙන තැන් අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒව ඔක්කොම මාර්යාගේ දිරච්ච ලනු විදිහට බලන් ඕන. දිරච්ච ලනු ගිලින්න එපා. අමාරු වැටෙනවා දිරව ගන්න බැරුව. ඊට පස්සේ සමහර ලනු ගිල්ලට පස්සේ දිරව ගන්නත් බෑ, අමාරු ගන්නත් බෑ. ලොකු අමාරුවක වැටෙන්නේ. ඒ නිසා පරිසං වෙන්න ඕන. එතකොට දැන් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා මම කවුද, මම කොහේ ඉඳලාද ආවේ, මම කොහේ යයිද, මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනකොට ඒක තමයි ඔය ඒක නාමකින් සබ්බේ සතා රටිටිකා කියලා කිව්වේ. එකම ආහාරයේ පටිච්ච සමුප්පාදේ ආහාරයේ කබලින්කාර ආහාරයෙන් ඇහැ හැදෙනවා, ඇහැ හැදුනම ඇහි ස්පර්ශය සිද්ධ වෙනවා, පස් ආහාර. එතකොට ත්‍රිවිධ තණ්හා මේ සංඥා වේදනා වලට අනුග්‍රහය ලැබෙනවා. එතකොට මනෝ සංචේතන ආහාර හැදෙනවා. ත්‍රිවිධ තණ්හාවට අනුග්‍රහය ලැබෙනවා. ඊට පස්සේ විඥානාහාරයේ විඥාණයට ආහාර සපේ ගන්නවා. උපය වෙලා විඥානාහාරයේ අනාගත නාම රූප හදනවා. ඒතකොට ආයෙත් ඉස්සරහට ඇහැක් හම්බ වෙනවා සසර. අන්නෝක තමයි මගේ කතාව. අන්නෝක තමයි මම කවුද කියලා බලනකොට ඔයගොල්ලන්ට ওই පටිච්චසමුපාදේ පේනවා. ඊට පස්සේ අර මම කියලා ගත්ත එක විසුරුවලා බලන්න ඕනේ. ඒකනේ දේ නාමකින් නාමංච රූපංච දෙවණි එක. මාව විසුරුවලා බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ වෙලාවේ කෙලස් කියන සංවේදී වෙන්න ඕනේ කියලා තුන්වෙනි එක. ඔය ලියාගත්තයි බලන්න මට එක වචනයක්වත් වරදින්නේ නැතුව මම කියන්නේ. ආ ඉස්සලා කියපු ටික ආයෙත් පෙළට කියනවා. තුන්වෙනි එක මොකද්ද? මං තුල දැන් බලන්න මම මොකක්වත් පාවිච්චි නොකර මම මේක ආයෙත් කියනවා. එනිසා මේක හිතලු නිමේ. තුන්වෙනි කාරණේ තමයි කෙලස් ගතිය. කෙලස් ගතිය මොකද? කෙලි වර්තමාන කෙලස් ටික කඩන්න ඕනේ. ඒතකොට මං කිව්ව මතකද? කෙලස් ටික නෙමෙයි අපිට ප්‍රශ්නේ. කෙලස් ටික තමයි ප්‍රශ්නේ. නමුත් අපි තුල කෙලස් ඇති වෙන කෙලස් ඇතිවීම පිණිස බලපාපු මූල සාධකේ තණ්හාව කෙලෙසේ තණ්හාවට බලපාපු ප්‍රාමාණික අත්දැකීම වේදනාව. වේදනාපච්චය තණ්හා. වේදනාවයි විමසන්න ඕනේ. ඒකනේ කියන්නේ තුන්වෙනි එක තීනී නාමකින් තිස්සෝ වේදනා. ත්‍රිවිධ වේදනාව ගැන බලන්න කියනවා. ඊට පස්සේ මං කෝර මේ කෙලස් ගතිය කඩන්න නම් වේදනේ අර කෙලස් ගතියට පාදක වෙච්ච தත්තේ චතුරාර්ය සත්‍යයෙන් බලන්න ඕන. චත්තානි නාමකින් චත්තාරිය අරිය සත්‍යයන්. ඊට පස්සේ මේ වේදනාව ඇසුරු කරගෙන තවත් කෙලස් විසිරෙන්න ගන්නවා. වේදනාව නිසා සංඥාව, සංඥාවටත් කෙලස්, සංඥාවත් අල්ල ගන්නවා. සංඥාව නිසා විතර්ක, විතර්ක ටිකත් අල්ල ගන්නවා. විතර්කනිකා ප්‍රපංච, ප්‍රපංච ටිකත් අල්ල ගන්න කෙලස් ටික. එතකොට ඒ ටික කෙලස් ටික මේ කෙලස් මත එක්තරා තැනකින් ඇති වෙලා කෙලස් ටික මත විසිරෙන ස්වභාවය බලන්න. පංච නාමකින් පංච උපාදානක් හඳා දුක ගන්න බලන්න. කෙලස් ටික ඔක්කොම බලන්න ගන්නවා. ඊට පස්සේ මේ හැම තැනින්ම දුක හට ගන්නවා. මේ කෙලස් වලින් නම් ගැලවිල්ලක් නැහැ. හැම තැනම දුක තියෙන්නේ කියලා බලනවා. ඒ කියන්නේ මේ හයවෙනි කාරණේ ච නාමකින් මේ හයවෙනි කාරණේ විදිහට මොකක්ද දන්න ඕන? දකින්න ඕන. ච අජ්ජත්තිකානි ආයතනානි, ආයතන හය දකින්න ඕන. ඊට පස්සේ ඊට පස්සේ ප්‍රතිපත්තිය හදනවා. සත්ත නාමකින් සත්ත බොජ්ජංග, අට නාමකින් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ප්‍රතිපත්තිය හදනවා. නවවෙනි එක නව. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කිව්ව මතකද? දැන් ඔය ප්‍රතිපත්ති හැදෙනකොට ඔයගොල්ලෝ භවයෙන් එසවෙන්න ගන්නවා. ඉන්න මට්ටමින් ටික ටික එසවෙන්න ගන්නවා. එතකොට බං දකින්නවා මේ භවයේ සත්‍යයක වේමත්තතාවය. නව නාමකින් නව නානත්තා. සත්‍යයන් නානත්තේ දකින්නවා. මේ තමන් තුළ මේ ගැඹුරින් ආධ්‍යාත්මික දියුණු ඇති වෙනකොට මේ කාම ලෝකේ අතහැරලා රූප ලෝකෙට යන විදිය දකින්නවා. සත්‍යයේ නානත්තේ දකින්නවා. ඊට පස්සේ ඒ නානත්තේ කොතන ගියත් භවයේ අමාරු වැටෙනවා කියලා දැකලා දස නාමකින් දසාංගේ සමන්න අංග 10කින් යුක්ත ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා ඥාන සම්මා විමුක්ති. එතකොට එතකොට සම්පූර්ණ දුක ඉවර වෙන්න ගන්නවා. ඒ ඔන්න ඔය විදිහට රටාවක් ඇතුලේ දුක ඉවර කරන්න පුළුවන්. ඒ බඳු අවබෝධාත්මක කුසලතාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය ඇත්ත හැමෝටම උපකාර වේවා.